ജീവിതയാ. හොඳයි විරාමයේ අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා එන්න කාලය කියලා කියන්නේ අපිට මේ නවත්තලා තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දවසින් දවස දවසින් දවස මේක ඉස්සරහට යනවා. ඒ හැමදේමත් එක්ක ජනවාරිය ලබලා ටික 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 ඔන්න අප්‍රේල් මාසයටත් අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අවුරුදු මාසය කියපු ගමන් බොහෝ දෙනෙක් මේ අවුරුදු සදහා සූදානම් වෙනවා. මාධ්‍ය විදිහට අපේ සූදානමත් ඔබ දකින්න දවසින් දවස ඒ වගේම හුඟක් තැන්වලදී මේ අවුරුදු කැවිලි මේසේ මේ හැම දෙයකටම සූදානම් වීමනේ වැදගත් වෙන්නේ නේද? ඒ හින්දාම ලංකා සතුසේ අවුරුද්දේ සූදානම කොහොමද? ඒ වගේම සතුසින් ඔබට අලුත් අවුරුද්ද ගත කරන්න ඔබේ මුදල් පසුම්බියටත් වාසිදායක වෙන විදිහට කොයි වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන කාරණේ තමයි අපි මේ අපේ අවසන් අඩහෝරාවෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. සතුස්ස කියපු ගමන් ඔබට හිතවත් ඔබ ළඟින් ඉන්න තැනක් කියලා ඔබ දන්නවා. ඒ නිසා මෙහි තවත් දිගුවක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි මේ අඩහෝරාවෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කළා ලංකා සතුස සභාපති පසඳ යාපා මහත්මයා රායිබෝන් සෝදාසනක් සභාපතිතුමනි. හොඳයි. දැන් මේ අලුත් අවුරුද්දට කොහොමද සතුසින් අවුරුද්ද කියලා නේද කතාව එකතු වෙලා තියෙන්නේ? කොහොමද මේ සූදානම එකතු වෙලා තියෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමුකෝ. සෑම අවුරුද්දකම වගේ ලංකා සතුස හැම අවුරුද්දකම අපි සංවිධානය වෙන ආකාරයට මේ වසරේත් සිංහල අවුරුද්ද වෙනුවෙන් මොකද ලංකාව ගත්තොත් ලංකාවේ ප්‍රධානම උත්සව කීපයක් අතරේ වැඩිම දෙනා සමරන උත්සවය තමයි සිංහල අවුරුද්ද. ඒකට මේකට විශේෂයෙන්ම ආහාර පාන තමයි බොහෝ වෙලාවට ඇඳුම් පැළඳුම් වලට අමතරව මිලදී ගන්න. ඒ නිසා වර්තමාන තත්ත්වයත් එක්ක මිනිසුන්ට තියෙන උද්දමනයේ ගැටලුව යම් මට්ටමක අඩු කරන්න ලංකා සතුස්ස අපි උත්සාහ කරනවා. ඉතින් අපි ගිය වසරට සංසන්දනය කරද්දී ගිය වසරේ තිබු උද්දමනයත් එක්ක බඩු මල්ලක මිල 125කින් විතර මේ අවුරුද්ද වෙනකොට නැවත අඩු වෙලා තියෙනවා. මොකද අපි ගිය අවුරුද්ද සිංහල අවුරුද්ද කනකොට සීනි කිලෝ එකක් ගත්තොත් රුපියල් 320 සීමාව පැනලා දැන් මේ අවුරුද්දේ 260ත් 70ත් අතර මිලට හැමතැනම තියෙනවා. පරිප්පු කිලෝ එක රුපියල් 380 මිලට පැනලා දැන් වෙනකොට රුපියල් 300ත් 290ත් මිල අතරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රධාන ආහාර ඒ වගේම අපි ලංකාවේ තියෙන සහල් ගත්තොත් දේශීය සහල් ගත්තොත් අපේ පාලන මිල රතු කැකුළු වලට තියෙන 210ක් අද වෙනකොට ලංකා සතුසේ අපි 168 සීමාවට අපි ගෙනල්ලා තියෙනවා. එතකොට අනිකුත් සියලුම හාල් වර්ග ගත්තත් කීරි සම්බ ඇරෙන්න අනිකුත් සියලුම සහල් තියෙනවා. කීරි සම්බ වලටත් විසඳුමක් හැටියට රුපියල් 250කට අපි ආනයිනික පොන්නි සම්බ විකුණන්න ආරම්භ කළා තියෙනවා. සියලුම අපේ අලිවිසල් වල තියෙනවා. ඒ නිසා යම් මට්ටමක පාලනයක් තියෙනවා. නමුත් අපි දකිනවා ඒක තිබුණු කාලයට වඩා වැඩි. හැබැයි අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි ඉස්සර සතුසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පමණයි සහන දුන්නේ. දැන් මෙවර අපි කිරිපිටි, බිස්කට්, සෝයා මීට් ඒ වගේ සියලුම දේවල් සඳහා විශේ෷ වට්ටම් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා උපරිම සහනය මේ ඉතිරි සතිය තුළ ලබා දෙන්න. හොඳයි. ඒ නිසා මේ සියල්ලම දෙන්නේ ආදරණීය පාරිභෝගික පිරිසට. ඔබේ අවුරුද්ද සතුසින් ගත කරන්න සතුසින් තමයි මේ සියල්ලම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව කතා කරගෙන යනකොට සභාපතිතුමනි දැන් මේක මේ රාජ්‍ය ආයතනයක්. එතකොට මේ පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් තියෙනවා. මේ වෙනකොට සුපිරි වෙළඳසැල් මට්ටමේ තියෙන ආයතන ගණනාවක් තියෙනවා. එතකොට මොන වගේ අභියෝගයක්ද තියෙන දැන් ඔවුන් තමන්ගේ වෙළඳ උපක්‍රම වැඩිපුරම පාවිච්චි කරන අවස්ථාවන් තියෙනවා. මෙයටත් අවශ්‍ය වෙලා තියෙනවා සතුසටත් ඔය පක්‍රම් භාවිතා කරන්න වෙලා තියෙනවා. මේක කොහොමද සමබරව තියාගෙන යන්නේ කියන කාරණේ සභාපතිවරයෙක් ඉදිරියට දැනෙනවා. ඒක ඇත්තටම අපි පැහැදිලි කරද්දී මහජනතාවටත් ඒක පැහැදිලි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද පෞද්ගලික අංශය ගත්තොත් කොටස් වෙළඳ පොලේ ලිස්ට් කරපු කම්පැනි තමයි බහුතරයක් අපිත් එක්ක තරඟ කරන්නේ. එයාලට එන ආයෝජනය මුදල් විශාල වශයෙන් කොටස් වෙළඳ පොලේ ආයෝජනය හරහා නැවත ලැබෙනවා. එතකොට අපේ සතුස ආයතනයේ ආරම්භයට රජයෙන් අපිට මුදල් දුන්නා. ඒ දීපු රජයෙන් දීපු මුදල් එක සතුස ආරම්භ වුණා. නමුත් පහුගිය වසර තුනම ගත්තොත් අපි රුපියලක්වත් රජයෙන් ලබාගෙන නැහැ. අපි දැන් දුවන්නේ ස්වයං අපේ මූල්‍ය 90 තමයි අපි දුවන්නේ. එතකොට ආයතනයට පෞද්ගලික අංශයක ගනිද්දී තරඟ කරන්න විවිධ තීන්දු ගනිද්දී සීමා තියෙනවා. එතකොට අපි මාකටිං කරන්න ගියත් අපි මිලදී ගැනීම කරන්න ගියත් සීමා තියෙන සීමා ඇතුලේ තමයි අපි කරන්නේ. නමුත් අපි පැහැදිලි තීන්දුවක් ගත්තා. මොකද වර්තමාන අමාත්‍යවරයා හැටියට පත් උනේ සතුස ආරම්භ කරපු සභාපතිවරයා. එතුමාගේ කාලයේ තමයි ලංකා සතුස ඉතිහාසයේ ලාභ කරපු කාලය.
එතකොට ඊට පස්සේ මට මේක දෙනකොට වසර 10ක් එක දිගට ලංකා සතොස අලාභ ලබන මට්ටමේ තිබිලා තියෙනවා. ඒතර මහ ජනතාවගෙනුත් විවිධ චෝදනාව සතොසේ භාණ්ඩවල තත්ත්වය හොඳ නෑ, ඔය මිල අඩු කරාට ඒ භාණ්ඩ රාක්කවල නෑ. එහෙම තත්ත්වයක් අපිට දිගින් දිගටම ආවා. ඒතර අපි පළවෙනි තීන්දුව ගත්තේ ලංකාවේ පෞද්ගලික අංශයට ව්‍යාපාර කළා සාර්ථක වෙන්න පුළුවන් නම් අපේ ව්‍යාපාරයටම සමානව ඉන්න අනිකුත් පෞද්ගලික ව්‍යාපාර සාර්ථකව කරනවා නම් ලංකා සතොසට බැරියයි. මේ සතොස පෞද්ගලික ආයතනයක්සේ දුවන්න ආරම්භ කරා. අපි ගන්න තීන්දු සියල්ල මේ වෙළඳපොළ ඉලක්ක කරලා අපි ගත්තා. ඒකත් එක්ක අද වෙනකොට අපි යම් තරංකාරී මට්ටමකට අවිල්ල තියෙනවා. අපි බැලුවොත් පහුගිය වසරේ ශ්‍රේණිගත කිරීම අනුව ලංකා සතොස ඊට පෙර වසරේ තිබෙන 6 වෙනි තැන මේ වසර වෙනකොට 3 වෙනි තැනට ලංකා සතොස වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම වෙනදා ලංකා සතොසේ සහල් වර්ග 2ක් 3ක් ඒ වගේ ප්‍රශ්න තිබුණා. අද වෙනකොට අපි සියලුම සහල් වර්ග තියෙනවා. මුං ඇට, කඩල, කව්පි, රතු කව්පි, සුදු කව්පි ඇතුළු අපි වේරියන්ස් එක වැඩි කරලා තියෙනවා. ඊළඟට භාණ්ඩ 3000ක විතර සිල්වර් භාණ්ඩ ආයතන අපි නිර්මාණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට ඔය එන චෝදනා වලදී අනිත් ආයතන වගේ නෙමෙයි සතොස මහ ජනතාවගේ බදු මුදලෙන් නිර්මාණය වෙච්ච ආයතනය. එතකොට මේ ආයතනය ඒ සියලුම අනික් පෞද්ගලික අංශයේ ආයතන වලට ලැබෙන සහන සහ සේවකයන්ට ලැබෙන සහන දැන් සමහර ලාවට අපිට චෝදනාවක් තියෙනවා. ලොකුම චෝදනා දෙකයි තිබුණේ සතසට. එකක් රාක්කවල බඩු නැහැ. දෙක ආවම පාරිභෝගිකයන්ට නිසි සැලකිල්ලක් සේවකයන් දක්වන්නේ නැහැ කියන එක. අපි පළවෙනි දේ සේවක ආකල්ප වලට අපි කතා කරුවා මේක අයිතිය සේවකයන්ගේ. මහජන බදු මුදල් කියන්නේ සේවකයන්ගේත් බදු මුදල්. එතකොට මේක තිබුණොත් ඉතුරු වෙන්නේ රටට, නැති වුණොත් සේවකයන්ගේ රැකියාව සමගම රටටත් හදිසි අවශ්‍යතාවයක අවශ්‍ය ආයතනයක් නැති වෙනවා. ඒකත් එක්ක අපි පෙන්නලා දුන්නා මේකේ අවශ්‍යතාවය. දැන් අද දවස වෙනකොට බොහෝ වෙලාවට සේවකයන් තමන්ගේ ආයතනයක් කියන හැඟීම අතට අරගෙන අද වෙනකොට සතස මාකටිං එකෙන් 50%ක් දැන් කරන්නේ සේවකයන්. තමන්ගේ Facebook ගිනුම, Instagram ගිනුම ඒවා පාවිච්චි කරලා සේවකයන් එක කරනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් පැත්තෙන් මම මතක් කරන්න ඕන සතසට ආවම ඔබේ මට්ටමේ අය තමයි මේ සතසේ සේවය කරන්නේ. ගොඩක් වෙලාවට වෙන තැනක පිටට කොන්ට්‍රැක්ට් දීපුවා. පිරිසිදු කරන්නේ කවුද? සතසේ සේවකයන්ම තමයි කලින් ඇවිල්ලා සතස පිරිසිදු කරන්නේ. ටොන් 20ක ලොරියක් ආවම කිලෝ 50 හාල්මිටිය කරගහන්නේ අර කැෂියරකේ බඩ විකුණන කෙනාම, එහෙම නැත්නම් බල්ක් එකේ බඩු බෙදන කෙනාම තමයි අරකට කරන්නේ. අපිට එහෙම වෙනම මූල්‍ය හැකියාවක් නැහැ ඒවා කොන්ත්‍රාත් දෙන්න මේ අවස්ථාව වෙනකොට. මගේ ඉලක්කය නම් මේ අවස්ථාවෙන් පස්සේ ඒක කරන්න. නමුත් තවත් ලාභ කරන්න ඕනේ. තාම අපිට ඉන්න වෙලා තියෙන්නේ මට්ටමේ. මේ මට්ටමේ. එතකොට ලොරියක් ආවම ඒ කිලෝ 50 හාල් මිටිය කරගහලා ඒක ගබඩාවෙන් තියලා ඒ මිටිය බල්ක් එකට දාලා හිස් කරලා ඇවිල්ලා බිල ගහන්නෙත් එකම සේවකයා. ඉතාලම අමාරු කාර්යයක් මේ සත්ස සේවකයා කරනවා. ඒතකොට සමහර ලාවට ඔවුන්ගේ අතිනුත් යම් අඩුපාඩු වුණාම අපි ඔවුන්ට ඒක දැනුවත් කරා. එහෙම නොවෙන්න වැඩ කටයුතු කරන්න. කොච්චර ප්‍රශ්න තිබුණත් පාරිභෝගිකයා තමයි අපේ අංක එක. සබඳුනේ අපි නොදැන සිටපු කාරණාවක් ඔබතුමා මේ පැහැදිලි කරලා දුන්නේ. මම ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් සහ මේ පාරිභෝගිකයන්ගෙන් ඇත්තට මේ එක දැනුවත් විය යුතුයි කියන කාරණාව. එකම සේවකයා තමයි මේ සියලු පටිපාටි ටික සතොස තමන්ගේ කඩේ වගේ තමයි මේ යන්නේ. බඩු ටික ඕඩර් කරාම කොළඹ හෙඩ් ඔෆිස් එකෙන් ඒ බඩු ටික යවුවම උදේ 7:45ට 8ට අරින්න කලින් ඇවිල්ලා විනාඩි 20ක් 30ක් සතොස පිරිසිදු කරලා ඊට පස්සේ සතොසේ ඔබ ගියොත් ඔය අලවලා තියෙන බෝඩ් ලස්සන කරලා තියෙන ඒවා, ක්‍රිස්මස් කාලෙට එල්ලලා තියෙන ඒවා, සිංහල අවුරුදු කාලෙට හදන නිර්මාණ ඒ සියල්ල කොහෙන්වත් ගෙවන්නේ නැහැ. ඒ සියල්ල සේවකයන් විසින් අපි දෙන පුංචි මුදලක් අපි දෙනවා. ඒ මුදලත් එක්ක ඔවුන්ගේ හැකියාවන් යොදලා තමයි සියල්ල කරලා තියෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට සිංහල අවුරුද්දට අදින ඇඳුම අපිට මූල්‍ය හැකියාවක් නැත්තම් සේවකයන් එකතු වෙලා තමයි ඒක නිර්මාණය කරගන්නේ. මේක වෙනස් කල්චර් එකක්. එහෙම නැත්තම් වෙනස් සංස්කෘතියක් තියෙන තැනක්. මෙතනට එන හැම පාරිභෝගිකයෙක්ගෙම බොහෝ වෙලාවට අපේ මහජනතාවටම කරන ආයෝජනයක් තමයි මේ සත්සෙන් වෙන්නේ. අපි ඒ වෙනකොට දැන් වෙනකොට අපේ ආර්ථික මට්ටම දවසින් දවස උඩට එනකොට සතොස ලාභ ලැබනකොට අපි හැමින් හැමින් සේවකයන්ට මේ සහනය දෙනවා. මේකේ සමහර කාරණාවලින් සේවකයන් ඈත් කරා. මොකද සේවකයා භාණ්ඩ විකිණීම සහ නිසි පාරිභෝගික සේවාව ලබා දෙන්න තමයි සේවකයා ඉන්න ඕනේ. දැන් බොහෝ දෙනා හිතනවා රජයේ එකක් මේකට රජයෙන් සල්ලි ලැබෙනවා ඇති කියලා. නෑ. රජයෙන් ආයෝජනය කළා ඉවරයි. මම විශ්වාස කරනවා තව රුපියලක් හරි රජයෙන් ගන්න දවසක් ආවොත් මේ සතොස පවත්වාගෙන යන එක රටට බරක්. ඒ නිසා දැන්
සියල්ල රජයෙන් දුන්න නිසා දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක ලාභ කරලා පවත්වාගෙන යන්න. නැත්තම් මේ වගේ ආයතන 10ක් 15ක් මේ රට ඒ ආර්ථිකය බංකොලොත් කරනවා. හැබැයි සතොස එහෙම නොකර අවුරුදු 10ක් කරා පහුගිය කාල පරිච්ඡේදයේ නිසි සභාපතිවරයෙක් එක දිගට නොසිටීම, ව්‍යාපාරයේ තේරුම් නොගැනීම සහ නිසි කළමනාකරණයක් නොකිරීම මත යම් යම් ගැටලු සිදු වෙලා තිබෙනවා. නමුත් අපි දැන් ට්‍රැක් එකකට දාලා තියෙනවා ප්‍රතිපත්ති මාලාවක් හදලා තියෙනවා සභාපතිවරය මාරු වුණත් එන මොන සභාපතිටත් එකම ප්‍රතිපත්ති මාලාවේ මේ වැඩපිළිවෙල කරාගෙන යන්න. නමුත් අපි මතක් කරලා දෙනවා දැන් පහුගිය කාලේ සතුසෙන් ඈත් වෙච්ච අයට බඩු නැහැ කියලා ඈත් වුණා නම් පාරිභෝගික සේවාව නැහැ කියලා ඈත් වුණා නම් මොනවා හරි ගැටලුවකට ඈත් වුණා නම් මේක තමයි හොඳම වෙලාව. මොකද මේ සිංහල අවුරුද්දේ අපි සහන වැඩිපුර දීලා තියෙනවා හොඳ සේවාවක් ලබා දෙනවා වෙනදා නොතිබිච්ච භාණ්ඩ සියල්ල සතුස තියෙනවා. මේ වතාවේ ඔබට යන්න පුළුවන්. ඊට අමතරව තියෙන ගැටලු ප්‍රශ්න ඍජුව ලබා දෙන්න අපි 1998 කියන දුරකථන අංකය ලබා දීලා තියෙනවා. හෙඩ් ඔෆිස් එකේ වෙනම මූලස්ථානයේ අපි වෙනම කීප දෙනෙක් යොදවලා තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න. ඒ වගේම තත්ත්වය බොහෝ දෙනෙක් අහනවා ක්වොලිටි එක ගත්තම සතුස කොහොමද? මම පැහැදිලි වගකීමෙන් කියනවා ලංකාවේ එකම වගකීමක් ගත හැකි ආයතනය තමයි සතුස. මොකද හේතුව තැම්බෙන්නේ නැති කඩල එකක් ගෙනිච්චොත් නැවත ඇවිල්ලා ගෙනත් දුන්නොත් බාර දීලා මාරු කරන්නේ සතුස. මුං ඇට සීනි ලූණු අල මේ සියලුම දෙයට අපි වගකීමක් ගන්නවා. අද වෙනකොට අපේ ගබඩා පහසුකම් නිසා යම් මට්ටමක තත්ත්වයේ ගැටලුවක් කොහෙන් හරි ආවොත් එන්නේ ලූණු අල වගේ දෙයක් දවස් 4-5ක් ගබඩාවේ තිබ්බ දෙයක් ඇරෙන්න තත්ත්ව ආරක්ෂණ අංශයෙන් ගබඩා 9ටම දෙන්න අපි අරගෙන තියෙනවා. කිසිම තත්ත්වෙන් බාල සමහර සුපිරි වෙළඳසල් වලට ගෙනියනවා අපි රිජෙක්ට් කරන දේවල්. අපි අවශ්‍ය නැහැ කියන දේවල් ගෙනියනවා. මොකද හේතුව සමහර දේවල් අපි 7-8 වතාව මිලදී නොගෙන දැන් අයින් කරලා තියෙනවා ක්වොලිටි එක බාල වුණාට. එතකොට අද වෙනකොට පරිප්පු ඔබ ගත්තොත් ලංකාවේ තියෙන ස්තරම්ම ක්වොලිටි එක අද තියෙන ලංකා සතුස ආයතන. ඒ වගේම සීනි, ඒ වගේම අනිකුත් දේවලුත් අපි තත්ත්වය ආරක්ෂා කරනවා. මොකද හේතුව අපි මේ හැම දෙයක්ම දෙන්නේ ආහාරය සතුව. ඒතර අපි කෑන් ෆිෂ් සැමන් ගත්තොත් SLS නොමැති එකක් මිලදී ගන්නෙ නැහැ. වෙනද පොරේ කොච්චර දේවල් තිබුණත් අපිට වැඩි අඩුවෙන් තියනවා කියලා සමහරු කියනවා. දැන් අපි මිශ්‍ර කරන්නේ නැහැ. අපිට පුළුවන් සමහර වෙලාවට දැන් අල ගත්තොත් අපිට වඩා මිල අඩුයි කියලා සමහර තැන්වල මට ඇවිල්ලා කියනවා. ආනායනික අලයි දේශීය අලයි මිශ්‍ර කරා නම් අඳුර ගන්නත් අමාරුයි. දැන් ඉන්දියාවේ තියෙනවා මෙතුපාලම් කියන අල වර්ගය. ඒ මෙතුපාලම් කියන අල වර්ගය ලංකාවේ අල වලට වැඩිය රුපියල් 200ක් විතර අඩුයි. හැබැයි ඒ අල ගෙඩිය සහ ලංකාවේ අල ගෙඩිය ගත්තම දෙකේ කිසිම වෙනසක් උයනකම් කියන්න බෑ. ලංකාවේ අලේ තැම්බෙන්න වෙලා යනවා. හැබැයි හොඳට තැම්බෙනවා. අරක ඊට පෙර තැම්බෙනවා. හැබැයි තැම්බුණාන් පස්සේ තමයි දෙකේ වෙනස පේන්නේ. හැබැයි ලංකා සතුස ඒක මිලදී ගත්තොත් වෙනම කෝඩ් එකකින් මෙතුපාලම් කියලා විකුණනවා. දේශීය අල කියලා වෙනම විකුණනවා. හැබැයි සමහර ලාවට එළියට ගියාම ඔය දෙ මිශ්‍ර කළා අපිට වඩා අඩුවෙන් විකුණනවා. හැබැයි අපි කිසිම විදියකින් පාරිභෝගික සේවා අධිකාරියෙන් පනවපු නීති කිසිම එකක් කඩලා භාණ්ඩ විකුණන්නේ නැහැ. ඒ නිසා අපි මේ තීන්දුව අරගෙන තියෙනවා. තත්ත්ව ආරක්ෂණ අංශය අනිවාර්යයෙන්ම වග කියනවා යම් භාණ්ඩයක ගැටලුවක් තිබුණොත් ඒකත් අර මං කිව්ව දුරකථන අංකයට කියන්න පුළුවන්. හොඳයි. ඒ නිසා එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඔබට වාසිදායකම තැනක් නිර්මාණය කරලා දෙන්න සතුටට පුළුවන් හැකියාවක් ලැබලා තියෙනවා කියලා ඔබට මේ වෙනකොට තේරෙනවා සහ දැනෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි දිගින් දිගටම කතා කරගෙන යමු මේ කාරණාව. මෙවර තේමාව බවට පත් වෙලා තියෙන්නේ සතුටින් අවුරුදු කියලා. එතකොට මේ තේමාව පැත්තෙන් යනකොට සහ මේ අර ඔබ කියපු කාරණාවකට එකග වෙනවා සභාපතිතුමනි, ඔබ කියනවා දැන් මිනිස්සුන්ගේ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. අපි වෙළඳ දැන්වීම් වලින් පවා එක දැක්කා. ඒ වගේම මිනිස්සුම දැනුවත් වෙලා තියෙන විදිහ අපි දැක්ක. දැන් ටිකක් ඔන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවා. ලාභයට දෙයක් ගන්නව නම්, වාසිදායක දෙයක් ගන්නව නම් සතුටට යන්න ඕනි කියලා. එහෙම නැත්නම් මේ වෙන තැනක තියෙන දෙයක් නැති තැනකදී අතන තිබුණ නැත්තම් සතුට බලන්න කියන තැනට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ආකල්ප මේ වෙනස පිළිබඳව සභාපතිවරයෙක් විදිහට ඔබේ දැනුම සහ ඔබ හිතන විදිහ කොහොමද මේ ආකල්ප වෙනස් කරන එක ලේසි වුණේ නැහැනේ? නෑ, ඒක ඇත්තටම පහසු දෙයක් නෙවෙයි. මොකද අපි මුලින්ම මම සේවකයන්ට පෙන්නුවා සතොසේ අපි වෙළඳ දැන්වීමක් හැදුවා. ඒ වෙළඳ දැන්වීම හදලා ගිය අවුරුද්දට කලින් අවුරුද්ද දෙසැම්බර්වල ඒ වෙළඳ දැන්වීම අන්තර්ජාලයේ පළ කරා. ඊට පස්සේ ඒකට පාරිභෝගිකයන් 8000 ගාණක් කමෙන්ට් කළා. මම ඒක ෆිල්ටර් කරලා සේවකයන්ට පෙන්නුවා
api gana tiyana minis akalpe kotanada tiyana kiyala etakota satose gana hondak tiyenawa waradi wedipurama tibune paribhogika sewawa saha baanda raakawala tiyenawada kiyana ka etakota me deken kalamanakaranayen visadanna one ekak tiyenawa eka thamai nisi baanda tika nisi tattwen welasalata laba diyena habai weda karana 4567 u sewakayange satu wagakima e wagakima thamai nisi paribhogika sewawa laba diyena metanadi එක ගැටලුවක් තමයි මේ රාජ්‍ය අංශය ගත්තම අයිතිකාරයෙක් නැති බෙලදාම. දැන් මම තරුණයෙක් නිසා මටත් අනාගතය තුල මේ සතසෙදි කරන කැපවීම මගේ අනාගතයටත් බලපාන නිසා මම අවංකව ඒ රාජකාරිය කරනවා. හැබැයි මේක අයිතිකාරයෙක් නැතිවීම මේ ව්‍යාපාරවලට ලොකු ගැටලුවක්. රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල තියෙන ලොකුම ප්‍රශ්නේ ඔබ කඩේක අයිතිකාරයෙක් නම් හාල් මැස්සගේ ඉඳගෙන වටිනාම සෂ්ටජන් පිටියක දක්වා හැමදේම ගැන ඔබ තාම වගකීමෙන් බලන. ඔබ අස්සම් කරන හැම චෙක් පතක්ම වියදම් කරන හැම රුපියලක්ම තමන්ගේ කියන හැඟීම තියෙනවා. නමුත් මේ ව්‍යාපාරවලට ආව මාසයකට බිලියන 5ක් 6ක වෙළඳාම් කරන්නේ මහජන බදු මුදල්. ඒතර තමන්ගේ නොවුනම සේවකයාටද සභාපතිවරයාටද කළමනාකාරීත්වයටද යම් මොහතක වගකීම් විරහිතව වැඩ කරන අවස්ථාවක් එනවා. ඒ නිසා අපි ප්‍රතිපත්ති මාලාවන් හැදුවේ මේ මුදල් වල වටිනාකම පැහැදිලිව තේරුම් ගන්න. දැන් අපි පෞද්ගලික අංශයේ මේ ආකල්ප වෙනස් කරේ එක පැත්තකින් පර්ෆෝමන්ස් බේස්ඩ් ඉවැලියුේෂන්. පඩියට අමතරව යම් අලවිසලක් දිගින් දිගටම ලාභ කරනවා නම් ඒ ලාභයෙන් කොටසක් අලවිසලට යන ආකාරයේ ක්‍රමවේදයක් අපි අධ්‍යක්ෂක මණ්ඩලය හරහා අනුමත කරලා දැන් පොඩ පොඩ ඒක මාස 3කට සැරයක් අපි ඒක ඉවැලියුේට් කරලා සේවකයන්ට දෙනවා. පිරිසුදු හොඳම පිරිසුදුකමට තියෙන අලවිසල් වලට වෙනම දෙයක් අපි සිදු කරනවා. ඊළඟට මේ සිංහල අවුරුදු සමයේ මූලස්ථානයෙන් 50 දෙනෙක් අපි දිස්ත්‍රික්ක 25ේ නොදැනුවත්ව වෙනම රිපෝට් එකක්. එහෙම නැත්නම් වෙනම වාර්තාවක් සකස් කරන්න අලවිසල් ගැන දැන් වෙනකොට යවලා තියෙනවා. අනික් පැත්තෙන් පාරිභෝගික සේවාව පිළිබඳව සොයන් විවරණයක් කරන්න අපි අය දාලා තියෙන ඇඩ් Taman දාන පෝස්ට් වල කමෙන්ට්ස් ඒ ඒ ෂොප් වලට වෙනම යවලා තියෙනවා. ඊට අමතරව සෑම දිස්ත්‍රික් එකකම දැන් පුහුණුව මම හැම සේවකයෙකුටම කතා කළා. දැන් වෙනකොට ඔය 4567ට මම දෙවතාවක්වත් කතා කරලා යාරට මේ ඍජු තත්ත්වය කියලා තියෙනවා. මම පැහැදිලිව බය නැතුව කියලා තියෙන්නේ මේ ආයතනය තව දුරටත් රජයෙන් රුපියලක්වත් ගන්නවා නම් අපි මේ ආයතනේ පවත්තල වැඩක් නැහැ. මේ ආයතනේ රටට ඕන. මොකද හේතුව මේ රටේ වසංගතය කොවිඩ් වසංගතයේ වෙලාවේ ලංකාවේ ඇරලා තිබුණේ එකම සුපිරි වෙළඳ සැරයි. සතස විතරයි. සතස හැමතැනම ඇරලා තිබුණා. මේ රටේ ගම් වතුර ආපු අවස්ථාවල රජයට යම් දෙයක් දෙන්න තිබුණා නම් ඊටාම පහසුම ජාලය සතස. බඩුමල්ලක් වුණත් බඩුමල්ල දුන්නත් සතසෙන්. අනික් පැත්තෙන් ඔබ ඉංග්‍රීසියෙන් කියන්නේ market forces. The market should be controlled by market forces. වෙළඳ පොළ පාලනය විය යුත්තේ වෙළඳ පොළෙන්මයි. දැන් ඔබට එක උදාහරණයක් කිව්වොත් පහුගිය වසරට කලින් වසරේ පහුගිය වසරේ මුල දැඩි ගැටලුවක් ආවා බිත්තර පිළිබඳව. ලංකාවේ බිත්තරේ රුපියල් 70ට විතර ගියා. ඒතර අපේ ගන්න තිබුණෙත් නැහැනේ. නෑ ගන්න තිබුණෙත් නෑ 70 80 මට්ටමටත් ගියා. ඒතර අපේ වෙළඳ අමාත්‍යතුමා තීන්දුවක් ගත්තා පළවෙනි දේ වෙළඳ පොළ මිල සීමාවක් පැනව උපරිම මිලක්. අපි දැම්මා 45 46 කියලා. උසාවි දැම්මා නඩු ගියා. උපරිම නීති දැම්මා. හැබැයි අවසාන ප්‍රතිඵලය වුණේ හොරට බිත්තර විකුණනවා වෙළඳ පොළට නැතුව බිස්කට් හදන කේක් හදන කම්පැනි වලට විකුණුවා වෙළඳ පොළේ බිත්තර නැති වුණා. දෙවනි පියවර හැටියට වෙළඳ අමාත්‍යතුමා යෝජනා කරා බිත්තර ආනයනය කරා. මේ බිත්තර ආනයනය කරලා පළවෙනි මාස දෙක අපි ප්‍රධාන බේකරි හිමියන්ට බිස්කට් කම්පැනි වලට දුන්නා. නමුත් ඒවා ඉමිලාඩු වුණේ නැහැ. තුන්වෙනි තීන්දුව හැටියට වෙළඳ අමාත්‍යතුමා අපිව දැනුවත් කරා මට කතා කරලා කිව්වා ඔයාට පුළුවන්ද හෙට ඉඳගෙන සතසෙන් බිත්තර බෙදන්න. අපි ඒකට ඊටාම ඉක්මනින් ක්‍රමවේදයක් සකස් කරලා අපි ආරම්භ කළා. අන්තිමට ලංකාව හතර වටේටම බිත්තර ලංකා සත් සතර බෙදුනා. ඒකේ ප්‍රතිඵලය වුණේ සති දෙකක් මාසයක් යනකොට කෙමින් අර 60 බිත්තරේ 50ට ආව 50 45ට ආව අද වෙනකොට දේශීය බිත්තරයත් රුපියල් 40 මට්ටමට 35 මට්ටමට ගේන්න පුළුවන් වුණා. මේක එක නිදසුණක් රජයට වෙළඳ පොළ වෙළඳපොළෙන්ම පාලනය කිරීම සඳහා තියෙන හැකියාව. හැබැයි ඒක කරද්දී සතොස්ස අලාභ ලැබෙමින් ඒක කරනවා නම් මෙතනින් ලැබෙන ලාභය අතනින් නැති වෙනවා. ඒ නිසා ලාභයත් ලබන ගමන්
මේක කරන්න හොඳම ස්ථානය සතුස. සභාපතිතුමනි ඔබතුමා කියනවා මේ දැන් වෙළඳසල් ජාලයක් තියෙනවා කියන කාරණේ දැන් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා යන හැම නගරයකම සතුසක් තියෙනවා අලුතෙන් ආරම්භ වෙලා තියෙනවා මේ වෙළඳසල් ජාලය පිළිබඳව ටිකක් අපි කතා කරමුකෝ කොහොමද මේ ගම් දරම් හොයාගෙන මේ යන ගමන දැන් අපි ඉතාලම සූක්ෂමව 2005 ආරම්භ කළ තියෙන සතුස එවකට සභාපතිවරයා හිටියේ නලින් ප්‍රනාන්දු වර්තමාන අමාත්‍යවරයා එතුමා 303ක් දක්වා 2015 වෙනකොට වර්ධනය කරනවා ඊට පස්සේ සතුස වල දැමීමේදී වර්තමානයේ වෙනකොට 446 අපි විවෘත කළා තියෙනවා අපි දැනට සතුස වල නැති ප්‍රාදේශීය ලේකම් කොටස තිබිලා වහපු තැන් මොකද මේ වගේත් ගැටලු තියෙනවා දැන් මම ඉල්ලීම කරන්නේ අපේ මැදිහත් වීම. දැන් මට මේ සතුස කරන්න පහසුම වෙච්ච දේ තමයි ව්‍යාපාරය දන්න ඇමතිවරයෙක් මට ව්‍යාපාරය කරගෙන යන්න උපදෙස් පමණක් ලබා දීම. එතරින් එහාට බලපෑම් ඉතාම අඩු වීම. මොකද හේතුව දැන් සතුසක් ගත්තොත් එක කාලයක විවෘත වෙච්ච සතුසවල් තියෙනවා හන්දියේ හොඳම තර නෙමෙයි සතුස තියෙන්නේ. තවුමක දෙන්න බැරි වෙච්චම බිල්ඩිම තමයි සතුසට දීලා තියෙන්නේ. ආකාරය තවමක කුලියට දෙන්න බැරි වෙච්ච අස්සෙම තියෙන කොට නැගිල්ල තමයි සතුස තියෙන්නේ. සමහරවල් දකිද්දී අපිටත් හිතෙනවා ඒක. එතකොට මම ඔයයි ගියා මං කල්පනා කරා දැන් අපි කරන්නේ අලාභ ලබන ඒවා වහනවා. වහලා ලාභ ලබන ස්ථානවල විවෘත කරනවා. ඒකට නිසි සක්්‍යතා අධ්‍යනයක් කරනවා. සතුසක් විවෘත කරනවා නම් පවුල් කීයක් ඉන්නවද? ව්‍යාපාරයේ කොච්චර දුරට ලාභ වෙයිද? ගොඩ රැගිලි කුලිය කීයද? වසර කීයකට මේක යනවද? ඒ කියන කාරණා බලනවා. එහෙම නැතුව දෙන දෙන පලියට විවෘත කරන්නේ නැහැ. දැන් වෙනකොට අපි අලාභ වුණත් අලාභයක් නොලබා ලාභ නොලැබුවත් කරන්න පුළුවන් තැන් වලත් විවෘත කරනවා. මොකද සතුස ලාභ ලැබිය යුතු වගේම පාරිභෝගික සේවාව. ඒ වගේම අනිත් පැත්තෙන් මිල පාලනය. දැන් ගමකට සතුසක් ගියාම ඒකේ වටිනාකම තමයි සමහර වෙලාවට සතුසට වඩා අඩුවෙන් බඩු විකුණන තනුත් තියෙනවා. ඒක තමයි අපිට ඕන. හේතුව අපි උතරින් අයින් වුණොත් ඔය මිල වෙනස් වෙන හැටි ඔබට බලන්න පුළුවන්. දැන් මම එක උදාහරණයක් එක්තරා දිස්ත්‍රික් එකේ එක ගමක් තිබුණා රුපියල් ලක්ෂ 2කමාරක් මාසයකට සතුස ලාභයි. මොකද මම ඇහුවම මට කියනවා ඒ ගමේ කඩ දෙකක් තියෙනවා. ඒ කඩ දෙක අපේ මිල බලලා අපිට වඩා අඩුවෙන් මිල අඩු කළා. එයාලා විකුණනවා. ඒ හින්දා පාරිභෝගිකයෙ එන්නේ නැහැ. ඒ හින්දා අපිට මේක බෙලඳාම් කරන්න අමාරුයි. අපි ටික කාලයක් තියන් හිටියා. නමුත් එන්නෙන් අලාභේ වැඩි. අපි තීන්දුවක් ගත්තා తాවකාලිකව ඒ වෙළඳසැල වහලා වෙන ස්ථානයක විවෘත කරා. හරියටම මාසකින් බස් රථයක් අරගෙන ඒ ගමේ මිනිස්සු සතුසට ආවා. ඇවිල්ලා මට කියනවා සභාපතිතුමා අපිට මේ සතුස ආයි අවශ්‍යයි. සතුස ලැබුවයින් පස්සේ එක එක දවසට එක එක ගණන් වලට මිල වැඩි වෙනවා. ගණන් මිල වෙනස් වෙලා තියෙනවා. එතකොට අර නැවතත් අර වෙන කාරණේ තමයි වෙළඳපොළෙන්ම පාලනය වෙන්න වෙළඳපොළ තුල තරඟකාරීත්වය ආරක්ෂා කරන්න අපි කොහේ හරි තරක සතුසක් ඇරියම ඒකෙන් යම් මට්ටමක පාලනයක් වෙනවා. ඒතර නීති වගේම සතුසත් වැදගත් සතුස කර්මනාකාරීත්වය දැනගන්න ඕන ඒකෙන් ලැබෙන අලාභය තව තැනකින් ලාභ කරගෙන මෙබලදාව අරගෙන සභාපතිතුමනි වටි හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි සේවක පිරිසට වගකීමක් සහ වගවීමක් තියෙනවා වගේම පාරිභෝගික පිරිසටත් මේ සතුස ආරක්ෂා කරගන්න එක සතුස නඩත්තු කරන එක මේ සඳහා සූදානමක් වෙන එක සහාය දක්වනවා කියන එක පාරිභෝගිකයන්ටත් තියෙනවා සභාපතිතුමෙක්ද කොහොමද ඔබතුමා ඒක දකින්නේ ඇත්තටම මේ පාරිභෝගික ප්‍රජාව වැඩිපුරම සතුසත් එක්ක බැඳෙන කාලයක අපි මේ අද කතා කරන්නේ ඒ නිසා මේ වැදගත්කම කොහොමද ඔබතුමාට දැනෙන්නේ ඇත්තටම මේක ලංකාවේ සමාජයත් එක උත්තර දෙන්න ඒක අමුතුම දෙයක්. මොකද පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා සේවකයෙකුට යම් කෙනෙක් කතා කරන ආකාරයට නෙවෙයි සමහර වෙලාවට සතුසට ගිහිල්ලා කතා කරන්නේ. තාකල්ප මේ වශයෙන්ම වෙනසක් තියෙනවා. වෙනස්. පාරිභෝගිකයන්ගෙත් වෙනස්කමක් තියෙනවා. සේවකයෝ ගත්තමත් තමන්ගේ ගමේ අලිවිසලේ තමයි ගොඩක් වැඩ කරන්නේ. ඒතොර තමන් දන්නා හඳුනන අය තමයි එන්නේ. අපි ගමේ කෙනානේ. මේ ගමේ කෙනා කියන හැඟීමත් එක්ක සිංහල ජාතිය සහ ශ්‍රී ලාංකීය ජාතියේ එක තියෙන දෙයක් තමයි අපේ අර අපේ මම මාතරනේ. හීනමානය තමයි වැඩි කියන්නේ ලංකාවට. ඉතින් ගොඩක් වෙලාවට අලවිසලට ගමේ කෙනෙක් ආවම ඒ ගමේ කෙනාට දෙන ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් අපේ ඇතුළෙත් තියෙනවා. තිබුණා. දැන් ගොඩාක් අඩුයි මම පැහැදිලි කරලා තියලා තියෙන්නේ. මට කතා කරලා සමහරලාට ගොඩක් අය බනිනවා. පාරිභෝගිකයේ අන්තර්ජාලයේ මගේ නම්බරේ තමයි දාලා තියෙන්නේ අංක 1ට. ඉතින් මොනවා හරි තැනක අඩුපාඩුවක් වුණොත් සමහර වෙලාවට
සමහර තැන්වල ඉන්න අය මට කතා කරලා දොස් කියනවා අපි මෙච්චර වෙලා පොලිමේ හිටියා. ඒතර මං සේවකයන්ට කියන්නේ දැන් මම ඒ කෙනාගෙන් බැනුම් ඇහි යුතු කෙනෙක් නෙමෙයි. හැබැයි සතස සභාපතිවරයා හැටියට සීනි කිලෝ එකක අඩුපාඩුවක් කියලා මට බැන්නත් මම අහන් ඉන්න ඕන. මොකද ඒ මගේ අලිවිසලක්. අලිවිසලේ වැරද්දක්. එහෙනම් ගමේ ඉන්න අඩුම ආදායම් මට්ටමේ කම්කරුවාවත් ගමේ දොස්තරාවත් සතස සේවකයා එක සමානව සැලකනවා. ගමේ නිසා තමන්ගේ පවුල් පසුබිමට වඩා අඩු කෙනෙක් ආවා කියලා ඔහුව අඩුකට තකන්න බෑ. ඒ වගේම පාරිභෝගිකයටත් වගකීමක් තියෙනවා. අලිවිසලට ගියාම ඒ ගමේ යාළුවෝ නෙවෙයි අලිවිසලේ ඉන්නේ. අලිවිසලේ සේවකයෙක් ඉන්නේ. පෞද්ගලික අංශයේ අලිවිසලකට ගිහිල්ලා ඔබ හැසිරෙන්නේ යම්සේද ඒ විදිහට හැසිරුණාම අපිට දෙපැත්තෙන් මේක ආරක්ෂා කරන්න පුළුවන්. මොකද අපි තේරුම් ගන්න ඕන සතස අලාභ ලබනකොට සතස වැටෙනකොට ඒකේ හානියත් පාරිභෝගිකයන්ට වක්‍රවසේ ලැබෙනවා. සතස ලාභ ලැබුවම නැවත ආයෝජනය වෙන්නේ කොටස් වෙළඳ පොළට නෙමෙයි. සතස්සේ අයිතිකාරය මිනිස්සු. සතස ලාභ වුණොත් ඒ සල්ලි නැවත ආයෝජනය වෙන්නේ පාරිභෝගිකයන්ගේ බඩුවල මිල අඩු කරන්න මිසක් තව කෙනෙකුට ලාභය ගෙවන්න නෙමෙයි. මේක චක්‍රයක් වගේ. මේක චක්‍රයක්. මේක ලාභ වෙන්න ලාභ වෙන්න. දැන් ගිය සතිය අපි බඩු මිල අඩු කරේ. දැන් පෙරේද මම අපේ අමාත්‍යංශ ඉල්ලීමක් පරිදි අපි මිල අඩු කරා. ඒ අපි අඩු කරේ අපේ ලාභය තියෙන නිසා. ලාභයෙන් කොටසක් අඩු කරලා අපි මිනිස්සුන්ට මේ වෙලාවේ අවස්ථාවක් දුන්නා අඩු කරන්න. සහනයක් විතර දීලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔබ දකින්න ඇති උත්සව සමයක වෙන්නේ මිල අඩු කරන එක නෙමෙයි. ගොඩක් වෙලාවට උත්සව සමයේ මිනිස්සු කඩේට එන නිසා උත්සව සමයේ වෙන්නේ මිල වැඩි වෙන එක. ඒකෙන් තමයි ලාභයක් වැඩිපුර ලබන්නේ. හැබැයි සතස තියෙන නිසාද ඉස්සර උත්සව සමය ගත්තම බිත්තරේ රුපියල් 8කින් 9කින් වැඩි වෙනවා. මේ පාර උත්සව සමය ගත්තම බිත්තරේ අඩු වෙනවා. මේ පාර උත්සව සමය ගත්තම අල අඩු වෙනවා. සීනි අඩු වෙනවා. ඇයි? සතස හැටියට අපි මාධ්‍ය දැනුවත් කළා. වෙනද අපි මාකටිං කරන්නේ. අපෙත් තිබුණා අර යල් පැන ගිය හනමිටි අදහස්. සතස කියන්නේ අනුන්ගේ බඩුව අපි විකුරන්නේ. ඒ හින්දා අපි මාකටිං කරන්න ඕනේ නැහැ. රුපියලක්වත් වියදම් කරලා තිබුණේ නැහැ යම් කාලෙක. නමුත් අපි පැහැදිලි තීන්දුවක් අධ්‍යක්ෂක මණ්ඩලය හරහා ගත්තා. අපි වියදම් කරනවා මිනිස්සුන්ට දැන්වීම පෙන්නන්න. අපි තරඟ කරනවා පෞද්ගලික අංශයක. අපි පෞද්ගලික අංශය අද වෙනකොට සුපිරි වෙනද සල් සියල්ල. ඔබ ගිහිල්ලා බැලුවොත් සීනි පරිප්පු සතස සමග එක මිලට ගෙනල්ලා තියෙනවා. ඒක කොච්චර ජයග්‍රහණයක්ද? මට මතකයි 2022 මම සභාපතිවරයා හැටියට පත් වෙනකොට නලින් ඇමතුමා ඇමතිවරයා හැටියට පත් වෙනකොට අපිට වඩා රුපියල් 20ක් සීනි වලින් පරිප්පු වලින් වෙනසක් තිබුණා සුපිරි වෙනද සල් වල. අද අපි හා තරඟ කරනවා. ඒක තමයි සත්‍ය අවශ්‍යතාවය. හොඳයි. ඒ නිසා සතසේ අවශ්‍යතාවයේ දිගින් දිගටම අපිට දැනෙන කාලයක් තියෙන. ඒ නිසාම තමයි අපි මේ කතා බහ මේ විදිහට අරගෙන යන්න තීරණය කළේ. මේ නිසා අවුරුද්ද ඔබට සහනදායී විදිහට ඔබේ මුදල් පසුම්බියට සහනදායී විදිහට සත්වසාතිකයක් තියෙන හොඳම තැනකින් බර ටිකක් ඔබට ගන්න තියෙනවා නම් වාසියක් එක්ක තියෙනවා නම් අවුරුද්දම සතුටින් ගත කරන්න. මොකද දවස් කීපයක ජීවිතයක් නෙමෙයි ඔබට තියෙන. ඔබට තියෙන මුළු පවුලම නඩත්තු කරන්න ඕනේ මේ අවුරුද්ද ඇතුළත. මේ හැමදේමත් එක්ක අපි අවසාන වශයෙන් අලුත් අවුරුද්දේ සතසින් ඉන්න නම් සතසට එන්න කියන කාරණය අපි ආරාධනාවක් විදියට කරමු. මේ වාසි ලබා ගන්න ඇත්තටම ඒක වාසිදායක වේවි. අවුරුද්දෙන් පස්සෙත් අපි ජීවිතේ තවත් පඩියක් ලබා ගන්නකන් ජීවත් වෙන්න කාලයක් තියෙනවා. අන්න ඒ කාරණාවට අපි ආරාධනා කරමු. අපි මේ සිංහල අවුරුද්දේ වැඩසටහන් කීපයක් සංවිධානය කරලා තියෙනවා. එකක් රුපියල් 3420කට අපි ලබා දෙනවා වෙළඳ පොලේ රුපියල් 4500ක වටින බඩු මල්ලක්. ඒකෙදි අපි භාණ්ඩ 12ක් කිරිපිටි, ඉදියාප්ප පිටි, පාම් පිටි, සමන්, සෝයා මීට්, තේකොළ ඇතුළුව භාණ්ඩ 12ක මිල අඩු කිරීම කළා. තෑගි දෙන්න ගෙදරට ගෙනියන්න 4500ක බඩු මල්ල 3420කට ලබා දෙනවා. ඊට අමතරව අපි ලංකා සත්ස හරහා විශේෂ වැඩසටහන් කීපයක් ගිය වසරේ අපි මිලියන 3ක් වටින ඉඩමක් කොළඹින් දුන්නා. මේ වසරේ අපි ස්කූටර් 50ක්, ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ස්කූටර් 50ක්, ඒ වගේම රත්තරන් පවුම් කීපයක්, ඒ වගේම gift voucher 2000ක් ඇතුළුව වැඩසටහන් කීපයක් ලංකා සත්ස හරහා වෙනමම සිදු කරනවා. මොබයිල් ෆෝන් 200ක්, ඒ වගේ අපි වැඩසටහන් කීපයක් කරනවා. ඊට අමතරව අපි සිල්ලර භාණ්ඩ 900ක, දැන් උදාහරණයකට නව ශ්‍රීලන්තයෙන් ආනයනය කරන ලංකා සතස කිරිපිටි දැන් විකුණන්නේ 925කට. එම්ම කිරිපිටිම වෙළඳ පොලේ තියෙන්නේ 1100යි, 1000යි, 1060යි මිලට. අපි 925කට මේ සිංහල අවුරුද්ද වෙනතුරු ලබා දෙනවා. ඊට අමතරව තවත් භාණ්ඩ 400
විස්සකට ආසන්න ප්‍රමාණයක් 15-20 අතර සිල්ලර භාණ්ඩ බිස්කට් වර්ග තේකොළ වර්ග විශේෂ මට්ටම් ලබා දීලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ ඕඩිකලෝ ඕඩිකොලෝන් ඊට අමතරව පැම්පර්ස් මේ වගේ දේවල්ටවත් විශේෂ මිල අඩු කිරීම කීපයක් අපි බෙරඳ සැලතුල ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ අවුරුදු ගාණකින් සතුටට ගියේ නැත්තම් මේ පාර සතුටට ඇවිල්ලා වෙනස බලන්න කියන එක අපි ආරාධනා කරමු. හොඳයි. ඒ නිසා ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙන වෙලාවේ ඔබට වාසිදායක තැන් කොහොමද සතුටින් මෙවර තියන්නේ කියලා තමයි අදවසේදී අපි කතා කළේ. ඒ වගේම සතුට තිබුණු ආකල්ප මේ දේවල් කොයිතරම් දුරට පාරිභෝගිකයන් එක වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණාද කියන කාරණේ. ඒ නිසා පාරිභෝගිකයන්ට වැඩි වාසි තව තවත් එකතු කරන්න සභාපතිවරයෙක් විදිහට වගේම ආයතනයක් විදිහට හැකියාවක් ලැබෙන්නට කියලා විශ්වාසය අපි අතර තියෙනවා කියලාත් මතක් කරන්නට ඕනේ. අද මේ පිළිබඳව කතා කරන දවසේදී සම්බන්ධ වුණේ ලංකා සතුට සභාපති පසඳ යාපා මහත්මයා. නැවත දවසක මොන ගෙහෙමු බොහොම සූදී අද කතා බහට කරන්න ආයිබෝවන්. හොඳයි. ඉතින් ආදරණීය ජීවිතෙන් සමවරගෙන යන්නත් කාලේ උදා වෙලා තියෙන. හෙට දවසේදීත් ඔබ මොන ගෙහෙන බලාපොරොත්තු තියාගෙන සමවරගෙන යන්න ආයිබෝවන්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.